ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පෙර පාසලත් අමාත්‍යංශයක් යටතට ගැනීමට පියවර ගන්නවා ජනපති පවසයි අවදානම් කලාපවල සිටින ජනතාවට අවදානමක් නොමැතිව ජීවත් විය හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවට අගමැතිගෙන් පොරොන්දුවා රටේ ආර්ථිකය ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නේයි සජිත්ගෙන් අගමැතිට අභියෝගයක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. පෙර පාසල් පද්ධතිය අමාත්‍යංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර වෙරළ උද්‍යානය සංවිධානය කර තිබූ ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින මාතර දිස්ත්‍රික් අපේක්ෂකින් විසින් සංවිධානය කර තිබූ ජන හමු කිහිපයකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ප්‍රථමයෙන් ජනාධිපතිවරයා පැමිණියේ මාතර වෙරළ උද්‍යානය සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වීම සඳහායි. इन अनुतुरुव देविनुवर देवालय इदिरिपिट क्रीडांगणयेदी संविधान कर तिबू जन हमुवट जनाधिपतिवरया सहभागी वुणा අනුතරව ජනාධිපතිවරයා පැමිණියේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ අසල සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වීම සඳහායි. අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. හල්දුම්මුල්ල ප්‍රදේශය අලියල ප්‍රදේශය 70 ගණන් වල හරිම පොහොසත් බලා කියලා කිව්වොත් වැරදි නෑ. විශේෂයෙන්ම උක්වල. ඉතින් මේ යුගය නැති වෙලා ගියා ඊට පස්සේ 77 පස්සේ. මොකදන උගද්දින අපතකට වෙලා ඇති දැන්. ඒ එහෙම ඉතින් පස්සේ තමයි අදගෙන නටුනේ මේක. දැන් නැවත වාරයක් මේ ප්‍රදේශවල සංවර්ධනයක් ඇති කරලා ශක්තිමත් ගම්මානයක් බවට පත් කිරීම තමයි අපි කළ යුතු තියෙන්නේ. මේ ප්‍රදේශය අත්වසෙම 169ක් විතර නායෑම් වලට යට වෙන ප්‍රදේශයක්. ඉතින් මේ අවධානමින් අපි මේ ප්‍රලාත බේර ගන්න ඕන කියන එක අපි මතක තියාගත යුතු තියෙනවා. පුළුවන් තරම් ඒවා අවම කර ගැනීමට අවදානමක් නොමැතිව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මේ රට තුළ ඇති කරන්න ඕන කියන එක අපි විශ්වාස කරනවා. මේ අතර බදුල්ල විල්සන් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව සඳහාද අග්‍රමාත්‍යවරයා සහභාගී වුණා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය දිනු කරන්න බණ්ඩාර වෙලැල්ල ඇතුළු සංචාර කලාපලි සාඳුන්වල දෙන්න අපි තීන්දු කරගෙන තියෙනවා. ඇල්ල ප්‍රදේශයේ ලෝකයේ පිරිසුදුම ස්වභාවික වායුව තියෙනවා කියලා තමයි කියන්නේ. මනම් මේ ප්‍රදේශ ශක්තිමත්ව දියුණු කිරීම තුළින් ප්‍රදේශයේ තරුණයන්ට රැකියා අවස්ථාවන් එමට ලැබෙනවා. ඒ වගේම වණ්ඩාරවෙල පනංගල වැවආශ්‍රිත ප්‍රදේශය, මහියංගන සොරබොර වැවආශ්‍රිත කලාපය, ලුණුගල මඩොල්සිම නගරය ආදී ප්‍රදේශ සංචාරක පුරවරයන් වශයෙන් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපුතලේ නගරයේ සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම අපි තීන්දු කරලා තියෙනවා. දියලුම දියැල්ල ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධන සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ තුලින් නව සංචාරක හෝටල් පහසුකම් වැඩි දියුණු කිරීම ආදිය තුලින් අවශ්‍ය රැකියා අවස්ථාවන් ගොඩනැගෙන පෞද්ගලික අංශේ ආරක්ෂාව ලැබෙන වැඩපිළිවෙල කරත් යත් කිරීම අපි අනිවාර්යයෙන්ම කරනවා. ආර්ථික ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නේ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන බව සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බිබිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සිය
සමගී ජන බලවේගයේ අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් බිබිල මැදගම දී පැවැත්වුණා. ඒ සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ අපේ රටට අවශ්‍යයි නිර්මාණශීලී ආර්ථික ප්‍රතිපත්තිය. මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් අපේ රටට ගොඩේ. මේ ගරා වැටුණු මාතෘභූමිය අපි නැවතත් වරක් ශක්තිමත් කරන්නට ඕන. කොයි තරම් අපි සහන ලබා දීලා තියෙනවද? 69 ලක්ෂය කිව්ව නෑ මේිට වැඩිය තවත් හොදට කෑම අවශ්‍යයි. දැන් 69 ලක්ෂය විතරක් නෙවෙයි මුළු රටම ඉල්ලම් කරනවා. දැන් වර්තමාන අගමැතිතුමාට මුදල් අගමැතිතුමාට අපේ ආර්ථික විග්‍රහය කරනකොට එතකොට තරහයි. තරහ ගිහිල්ලා එක එක ඇණුම් පද ගිය. එක එක විවේචන කරනවා. මම මේ මොහොතේ අභියෝග කරන්න කැමතියි අපේ රටේ මුදල් අගමැතිතුමා. මම ලෑස්තියි සමගි ජන බලවේගයේ විසඳුම් පිළිබඳව. ඒ වගේම පොහොට්ටුවේ රටට දෙන විසඳුම් පිළිබඳව බොහොම විවෘත සංවාදයකට. විවෘත විවාදයකට. එතන රටේම ලක්ෂ 220කට ආසන්න වූ ජනතාවට පුළුවන් අපි කියන දේ අවබෝධ කරගෙන මොකද්ද නිවැරදි ගමන කියන එක පිළිබඳව නිගමනයකට එන්න. මන් දන්නවා එතුමා කීයටවත් මාත් එක්ක වාද විවාද කරන්නේ නැහැ. මේ අතර හේවාහැටි ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. මේ දිස්ත්‍රික්කයේම ඇමතිවරයෙක් ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවකට ඇවිල්ලා කිව්ව නේද? මාර්තු විදුලි බිල කපනවයි කියලා. අප්‍රේල් විදුලි බිල කපනවයි කියලා. කැපුවද? මං අහන්න කැමති. නෑ මිත්‍රවරුනි. දැන් මේ වෙනකොට අලුත් බිල ලැබිලා නේද? ඔක්කොම එකට එකතු කරලා මේ අහිංසක ජනතාවගේ කරපිට බරපටවන අසාධාරණයක් මේ ආණ්ඩුව කරලා තිබෙනවා. අපේ ආණ්ඩුව ආපු හැටි මාර්තු බිලයි, අප්‍රේල් බිලයි ගෙවපු සියලු දෙනාට ඒ මුදල් ආපහු ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. වත්මන් රජය මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කර ගනිමින් කොරෝනා වෛරසයේ සත්‍ය තොරතුරු ජනතාවට වසන් කිරීමට උත්සාහ දරන බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමහරු මේකට කියන කොරෝනා රැස්වීම කියලා. මොකද කාමරේ ඉන්නේ 500යි නැත්නම් 200යි. ඇත්ත වශයෙන්ම මේ පුදුම වෙලා තියෙන්නේ මේ මේක මේ සීමා වෙන්නේ අපිට විතරයි. ජනාධිපති අගමැති එනකොට දහස් ගණන් බස් වල දාලා ගේනවා. බස් එකේ එනකොටත් කොරෝනා හැදෙනවා. රැස්වීමට ගියාමත් කොරෝනා හැදෙනවා. රැස්වීමේදී කොරෝනාම යහන්නේත් ආපහු යනකොටත් කොරෝනා හැදෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා කොරෝනා නැහැ කියලා රටේ. ඔයා නවත්තලා අර ගැසට් එක දාලා ඒ PHI ලගේ අඩු ගානේ මේ වර්ජනය නවත්තන්න කියලා මං ඉල්ලීම හැම තැනම කොරෝනාව පැතිරෙනවා. මේ ආණ්ඩුව එක පාලනය කරන්නේ නැහැ, පරීක්ෂාව කරන්නේ නැහැ, කිසිම පරීක්ෂණයක් කරන්නේ නැහැ. අන්නේ ඒක පාලනය කරන්නේ නැත්තම් විශාල ප්‍රශ්නයක් එනවා. කරුණාකරලා දවසකට පරීක්ෂණ 5000ක්වත් පවත්වන්න කියලා. නැත්තම් මේක නවත්ත ගන්න බෑ. ආණ්ඩුව එක කරන්නේ නැහැ. කොරෝනා ගැන කතා කරන්න බය. කොරෝනා කියලා ඡන්දේ කල් දැම්මුවොත් පැරදෙන නිසා. කොරෝනා හැදෙන්න මැරුණත් කමන්නේ නැහැ. ඡන්දේ තියාගන්න ඕන කියන්නේ. දෙවන එක තමයි ආර්ථිකය. සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. කිසිම විසඳුමක් නැහැ. ගෙදර ආර්ථිකය කැඩිලා. අතේ සල්ලි නැහැ. කොහොමද මේ ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ? මෙතිවරණ සමයේ ලබා දෙන දීමනාවන්ට නොරැවටි වසර පහක සේවයක් ලබාගත හැකි දේශපාලකින් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක දුමිත දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මේ මනාප තුන ගහන්න හම්බෙන්නේ අවුරුදු පහකට පාරක් මේ කද්‍ර තුන ගහලා හදාගන්න මිනිහගෙන් අවුරුදු පහක් වැඩ ගන්න පුළුවන්. හැබැයි අපි මොකද කරන්නේ? අවුරුදු පහක් වැඩ ගන්න දිනකොට අවුරුදු පහක් වැඩ ගන්න නැතුව මැතිවරණයේ දවස් කීපට පාර බ්ලේඩ් කරන එකාට, යුම්බියුම් කට්ටලේ දෙන එකාට, පුටු 10ක් දෙන එකාට, බෝලේ බැට් එකයි මෙදෙන එකාට, උදළු දෙලක් මෙදෙන එකාට අපි අපේ අවුරුදු පහක වැඩ ගන්න දින අවස්ථාව අපි පාවා දෙනවා. අපි අනාගතේ හොඳ කරගන්නේ කොහොමද? අතීතයෙන් පාඩම් ඉගෙනගෙන හරි නායකත්වයත් එක්ක රටක් වෙනස් කරන්න ගමක් වෙනස් කරන්න අපි යනවා නම් අඩුපාඩු වෙච්ච ආතින්ම තමයි අඩුපාඩු නැතුව අලුත් ගමනක් යන්න ඕනිකම තියෙන්නේ. ඒ නිසා අපි නිහතමානීව අපේ දේවල් පිළි අරගෙන අපි දැන් ගෝඨාභය මහත්තයත් එක්ක අපි ශක්තිමත් ගමනක් අපි යන්න ඕනේ. ඒ ශක්තිමත් ගමන යනකොට අපිත් වෙනස් වෙන්න ඕනිකම තියෙනවා. මමත් වෙනස් වෙන්න ඕනේ, ඔබත් වෙනස් වෙන්න ඕනේ. රට හැදෙනකොට ඒ හැදෙන පැත්ත හොඳ නම්, හැදෙන විදිය හොඳ නම් අපි ඒකට හයියක් වෙන්න ඕනේ, උදව්වක් වෙන්න ඕනේ. එහෙමනම් ඒ ගමන යන්න නම් දැන් ඔබතුමා තියෙන මනාපතුන හරියට පාවිච්චි කරන්න ඕනේ. රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමට නොසැලෙන ආර්ථික උපාය මාර්ග අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති වැඩසටහනකට සහභාගී වෙමින්
ආදාය මාර්ගයේ ඇයිරී තිබෙනවා 15යි. ත්‍රිවිල් හයර් කරනවා. ඒකෙන් ගත්තොත් රුපියල් 2000ක දෛනික ආදායමක් තිබුණා. ඒක 1000ට වඩා අඩු වී තිබෙනවා. ඒකම පාරේ කොලකඳ තියම් විකුණුපු කෙනෙක් ගත්තොත් ඊට කලින් වීදුරු 50ක් විකුණනවා නම් දැන් 10ක්වත් විකුණෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. ඒ නිසා සෑම ශේස්ත්‍රයකම ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීමක් තිබෙනවා. රාජ්‍ය ආදායම් පැත් බැලුවොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැලුවොත් ගිය අවුරුද්දේ බිලියන 800ක් ආදායම උපයාගෙන තිබෙනවා. ඒකෙන් හතරෙන් එකක්වත් මේ අවුරුද්දේ උපයා ගන්න බැරි වෙවි කියන අදහසක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ ඇති වී තිබෙන විශේෂිත වර්බුදයක් ඉස්සරහට ගලාගෙන යන එක වළක්වන්න බෑ. අපේ යෝජනාවක් මම හිතන අපේ ආර්ථික වැඩපිළිවෙත අපි යෝජනා කරලා තිබෙන්නේ යම් නොසැලෙන ආර්ථික උපාය මාර්ගයකට අපිට යන්න ඕන. මම කියන්නේ නෑ ලෝකයේ සිද්ධ වෙන ඕනෑම චලනයක් අපේ ආර්ථිකයට බලනොපා ඉදීවි කියලා බලපාන. නමුත් අපිට මාරාන්තික ලෙස බලපාන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.